සොබාදම් මාතාවගේ අපූරු නිර්මාණයක් ලෙස සැලකෙන ගස්වැල් අපේ ජීවිතත් එක්ක කොච්චරනම් බද්ධ වෙලා තියෙනවද? මොකද අපිට ජීවත් වීමට අවශ්‍ය කරන හුස්ම පොද අපිට ලබා දෙන්නේ මෙන්න මේ ගස්වැල් නිසා. නමුත් සමහර ගස්වැල් නිසා මිනිස්සු මැරෙනවා කීවහම, මිනීමරු ගස් කීවහම අපිට හිතාගන්නවත් පුළුවන්ද? විශ්වාස කරන්න බෑ නේද? ඉතින් අද අපි බලන්න සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ අපි අහලවත් දැකලවත් නැති මිනීමරු ගස් මොනවද කියලා බලන්න. මෙවැනි වීඩියෝ ඔයාලට දිගටම බලන්න පුළුවන් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මිනීමරු ශාකයක් කීවහම අපේ මනසට නිදතින්ම නැගෙන්නේ කෘමිභක්ෂක ශාකයක් විදිහට සැලකෙන බාඳුරා ශාකය. හැබැයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ කියන බාඳුරා ශාකය ගැන නන් නෙවෙයි. ඊට වඩා ගොඩාක් භයානක අපි අහලවත් නැති අමුතු ගස් වර්ගයක් තියෙන තැනක් ගැන. පොයිසන් ගාර්ඩන් ඇට් බ්ලානි කාසල් කියලා අයර්ලන්තයේ තියෙනවා පැත්තක් මෙන්න මේ වගේ මිනී මරණ ගස් තියෙන. මානව වර්ගයාට හිතකර වගේම අහිතකර ගසුත් තියෙනවා කියලා පෙන්වන්න තමයි එයාලා මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉදුණු පළතුරක්, ලස්සන ගහක කොළයක්, මලක් දැක්කොත් අපිට අල්ලලා බලන්න හිතෙනවා. එහෙමත් නැත්නම් කඩන්න හිතෙනවා. එහෙම කරන්න අපි ගොඩක් කැමති. හැබැයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ ගස් එහෙම ඇල්ලුවොත් නම් ඉතින් අපේ මරණය තමයි. මේ උද්‍යානයේ මෙවැනි ගස් විශාල ප්‍රමාණයක් රෝපණය කරලා තියෙනවා. එහෙම ගස් රෝපණය කරලා තියෙන්නේ බොහොම ආරක්ෂාකාරීව තමයි. බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ ශාක ළඟට කිට්ටු වෙන්නවත් කාටවත් ඉඩ දෙන්නේ නම් නැහැ. කවුරුවත් මේ ගස්වල ගෙඩි කඩන්න, මල් කඩන්න නම් යන්නේ නැහැ. ඒ ගියොත් ඉතින් යන්න වෙන්නේ මැරෙන්න බලාගෙන තමයි. ඒ කොහොම වුණත් ඉතින් අපේ මිනිස්සු ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහනේ. ඒ නිසා ඒ උද්‍යානය බාර නිලධාරීන් මේ ශාක ළඟ අනතුරු ඇඟවීමේ පුවරු ප්‍රදර්ශනය කරන්න නම් අමතක කරලා නැහැ. මෙම උද්‍යානයේ තියෙන මොන්ෂූට් කියන ගසේ මුලක් වතුර බොන ළිඳකට දැම්මොත් මුළු ගමක් වුණත් විනාශ කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මේ ශාක කොතරම් භයානකද කියලා. එක අතකට මේ වගේ උද්‍යානයක් අපේ රටේ නැති එක ගැන නම් අපිට ටිකක් සතුටු වෙන්න පුළුවන්. මොකද මිනිස්සු කියන්නෙම නිරන්තරයෙන් වෙනස් වෙන සුළු ජීවීන් කොට්ටාසයක් නිසා. මොනවා වුණත් මතක තියාගන්නම වටින කාරණාව තමයි කොච්චර ප්‍රයෝජනවත් වටිනා දෙයක වුණත් මෙන්න මේ වගේ අපි නොදකින නරක පැත්තක් තියෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම බොහෝම ප්‍රවේශමෙන් අවධානයෙන් ජීවත් වෙන එක තමයි කරන්න වෙන්නේ.